සාදරයෙන් පිළිගන්නවා ඉතින් වෙනද වගේම චමත් බ්ලොග් YouTube channel එකට ඉතින් අද මම කතා කරන්නේ කා ගැනද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ thumbnail එක බලපු හැටි අඳුර ගන්න පුළුවන් කවුද කියලා ශ්‍රී ලංකාවේ 23 වෙනි හමුදාපති ලුතිනා ජෙනරාල් ශ්‍රවේන්ද සිල්ල මහත්තයා ගැනයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ වීඩියෝට යන කලින් මතක ඇතුව පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබන්නත් අමතක කරන්න එපා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු बोतले खपला आर तिरकोप्योप्याद दिन के मेतन मे स्टूडियो ताम पास दैके युद्ध हमुदा कवदाप बोताल कपला कोपी दिन हमुदा वक्मे लंका युद्ध हमुदा त्रिविध हमुदा अभी प्रभुम आगे ननगनीमट अभी मे अपे अंदीला दहाक्यूना मेतमीदो मे उम दो मेट मेट दहा पोट हर दहा बेचीट अटदरिया अभी मे बुढ़ी आर्थिक अत्यन रटक इन हमदावा जीवात्ला बुधियला अद युद्ध हमदाव मे तीर वाता को मेट बुधी हमदाव नमूत अद युद्ध हमदाव को मेट्ट मे कट्टे दीरा बुधियला समहला मे कट्टे दीरता इन्नी ශ්‍රී ලංකා මාතාවගේ ආරක්ෂාවට දායාද වුණු වීරයෙක්ගේ ජීවිත කතාවයි අද මම කතා කරන්නේ. ඔහු නමින් ලුතිනා ජෙනරාල් ශ්‍රවේන්ද සිල්වා. මේ වීරයා උපත ලබන්නේ 1964 ජූලි 22 වෙනිදා. එතුමාගේ පාසල් ජීවිතය ගෙවුනේ අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ මාතලේ විජය විද්‍යාලයේ සහ මාතලේ ශාන්ත තෝමස් යන විද්‍යාලවල කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්. ඒ වගේම තමයි මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන්නු දක්ෂ ක්‍රීඩකයෙක්. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඒ කොන්නොහොත් ඊලම් ත්‍රස්තවාදය තම මාතෘභූමියෙන් බේරා ගැනීමේ උතුම් මරමුණ වෙනුවෙන් එතුමා 1984 මාර්තු 5 වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට නියුක්ත වෙනවා 1985 නොවැම්බර් 16 වෙනිදා ගජබා රෙජිමේන්තුවේ දෙවැනි ලුතිනල් වරයෙකු ලෙස ලුතිනල් කර්නල් විජය විමලරත්නගේ අණ යටතේ අලුතින් පිහිටවන ලද පාබල රෙජිමේන්තුවට ඍජුවම පත් කරපු පළමු නිලධාරියා දොහි පළවෙනි ගජබා රෙජිමේන්තුවට අනියුක්තෝ සිටියෝ විශේෂ සේවා කණ්ඩායමේ ප්ලූටූත් කමාන්ඩර් ලෙස පත් වූ අතර පසුව විශේෂ හමුදා රෙජිමේන්තුවේ පූර්වගාමිකයා ලෙස වේගවත් යෙදීමේ බලකාය දක්වා වර්ධනය වුණා ශ්‍රී ලංකා යුද හමුදාවට මෙතෙක් බිහි කරපු ලාබාලතම අනදෙන නිලධාරියා දොහි 1995 යාපනයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමට ගියත් කරපු මෙහෙයවීමේදී පාබල බල ඇණියට අනදීම සිදු කරේ එතුමන් විසින් ඊලාම් ත්‍රස්තවාදයට එරෙහිව සටන් තීරණාත්මක අවධියක තිබුණු වේලාවක යුද හමුදාපති විසින් ගුවන් සංක්‍රමික බල සේනාවේ බල සේනාධිපති ලෙස එතුමාව පත් කරා 2006 අගෝස්තුවල මූහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ කොටසක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ පාලන යටතේ පැවති තිබූ අතර නැවතත් එය මුදා ගැනීමට ප්‍රබල නායකත්වයක් දීපු හමුදා නිලධාරියෙක් මුළු ලංකාවෙම මිනිස්සු ආදරය කරපු ඒත් ඊලාම් ත්‍රස්තවාදීන් සේනාංකයේ අංකය හුවමත් බියට පත් වුණු 58 සේනාංකයේ සහ කමාන්ඩෝ බල සේනාවට අනදීම සිදු කරමින් වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භ කරන්නේ වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කරමින් ත්‍රස්තවාදය මව්බිමින් මුදවා ගැනීමට පෙරමුණගෙන කටයුතු කරා. ඒ විතරක් නෙමේ මේ සේනාංකයේ අවසාන ජයග්‍රහණයේ තේක රැගෙන යාමේදී කිලෝමීටර් 200කටත් අධික දුරක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් යටතේ තිබූ ඔවුන්ගේ අවියායුධ සහ අනිකුත් සියලුම උපකරණ ඇතුළුව මෙතෙක් මුදාගෙන ලැබූ විශාලම භූමි ප්‍රමාණයද මුදා ගැනීමට සමත් වුණා. එල්.ටී.ටී.ඊ. කුරිරු ඊලාම් ත්‍රස්තවාදී ග්‍රහණයේ සිටි සිවිල් වැසියන් ලක්ෂයකටත් අධික ප්‍රමාණයක් මුදා ගැනීම මෙතෙක් ලෝකයේ සිදු කරපු විශාලම ප්‍රාණ
නානපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම එතුමන්ගේ අනදීම යටතේ සිදු වුණා. ඒ විතරක් නෙමේ 2009 වසරේ යුදමය වාතාවරණයන් හමුවේ එතුමා ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයන් අත්කර දුන් අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට උසස් කරන ලද පළමු ලාබාලතම නිලධාරියාද හොයි. 58 සේනාංකය ගැන තවත් යමක් කිව්වොත් මේ සේනාංකය වෙඩිතලතිව් නැච්චි කුඩා පුනරීන් කිලිනොච්චි පරන්තන් අලිමංකඩ පුදුමාතලන් වෙල්ලමුල්ලු වයිකාල් ඇතුළු ස්ථාන 15කටත් වැඩි සංඛ්‍යාවක් කොටින්ගේ මරම ස්ථාන අත්පත් කරගත්තා. ඒ විතරක් නෙමේ ඊළඟ ත්‍රස්තවාදයේ අවසානයේ දුටු මුලතිව් දිස්ත්‍රික්කයේ සහ එහි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව අවසන් ගමන් ගිය නන්දි කඩල් කලපුව අත්පත් කර ගැනීම සිද්ධ කරේ 58 සේනාංකයයි. යුද්ධය නිමා වෙලා 2010 වසරේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ශ්‍රී ලංකාවේ දෙවැනි නිත්‍ය නියෝජිතයා ලෙස එතුමාව පත් කරනවා. ඒ විතරක් නෙමේ ශ්‍රවේන්ද්‍ර සිල්ල මහතා වීර වික්‍රම විභූෂණ පදක්කම රණ වික්‍රම පදක්කම උත්තම සේවා පදක්කම සහ රණ ශූර පදක්කම යන සන්නද්ධ සේවා ඉහළම පදක්කම් වලින් පිදුම් ලැබූ වීරේ ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ මෙම පදක්කම් හතරෙන්ම පිදුම් ලැබූ පළවෙනි රණවිරුවා දොහුරි 2010 වසරේ එතුමා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස පත් කරා ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ විදේශ දූත මෙහෙර තුල තානාපති තනතුරකට හමුදා සේවයේදී යෙදී සිටියේදී පත් කරනු ලැබූ ප්‍රථම හමුදා නිලධාරියා දොහුයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක නියෝජිත මණ්ඩලයේ ඉහළ පෙළේ උපදේශක කමිටුව සඳහා පත් කරපු පළමු ශ්‍රී ලාංකික සමාජිකයා බවටද ලුතින ජෙරා ශ්‍රවේන්ද්‍ර සිල්ල මහතා පත් වුණා. එතුමන්ගේ දේශීය පුහුණු පාඨමාලාවන්ට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ප්‍රංශය, නෙදර්ලන්තය, ග්‍රීසිය, ඉතාලිය, පාකිස්තානය සහ ඉන්දියාව ආදී විදේශ රටවල්වල අති දක්ෂ අන්දමින් විවිධාකාර ශේෂ්ත්‍රයන් පුහුණු වුණා. දේශීය වෙනුවෙන් සිදු කරපු මෙහෙය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකේශ්වර අපරාධ මෙහෙයුම් විශාරද ජෝතිකාදජ වීර ප්‍රතාප දේශාභිමානී ජාතික ගෞරවනාම සම්මාන උපාධි සන්නස් පත්‍ර වීර ගජේන්ද්‍ර සංග්‍රාම ශූරී ජාතික ගෞරවනාම සන්නස් පත්‍ර සහ වීර වික්‍රම දේශාභිමානී විශ්ව කීර්ති ශ්‍රී රණශූර යන ගෞරව නම්බුනාම හරහා පුද්ගලයෙකු වශයෙන් ලබා දිය හැකි ඉහළම සමාජ ගෞරව නාමයන්ට පාත්‍ර වුණ වීර සෙබලේ ඒ වගේම ශ්‍රී ලාංකික බුද්ධ ශාසනයේ ත්‍රිනිකායන් වෙනුවෙන් මෞබිමේ ස්වාධිපත්‍ය භූමිකාව අඛණ්ඩව සුරැකීම වෙනුවෙන් සිදු කරන ලද සැබෑ කැපවීම අගයනු වස් ප්‍රදානය කරන ලද අතර මැද රට අභිමානය නම් වූ විශිෂ්ට නාමය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ අප්‍රතිගත කැපවීම සහ ධෛර්ය පදනම් කොටගෙන මෑතකදී පිරිනැමුවා වර්තමානයේ මුළු ලෝකෙම මුහුණ දෙන COVID-19 කියන මාරාන්තික වෛරසය හමුවේ ශ්‍රී ලංකාවට නව හුදකලා රෝහලක් ඉතාමත් කෙටි කාලයකින් හමුදාව සාදා දෙනු ලැබුවා ඒ වගේම ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් ලුතින ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්ලා ප්‍රබල නායකත්වයක් දරනවා ඒ වගේම COVID-19 කියන මාරාන්තික වෛරසයත් එක්ක තම ජීවිත අවදානමකට ලක් කරගෙන පොරබදින සෞඛ්‍ය ශේෂයේ සියලුම නිලධාරීන්ට වගේම පොලිසිය රාජ්‍ය සේවකයන් වගේම පෞද්ගලික අංශයේ සේවකීන්ටත් අත්‍යවශ්‍ය සේවා සපයන සේවකීන්ටත් උත්තමාචාරය පුද කරන ගමන් 30 වසරක කුරිරු යුද්ධයක් සහ මුලින්ම අවසන් කළ රටේ එක්සේසත් කරපු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් අනිවාර්යෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා පල්ලෙහා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරොත් තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන්නේ ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා මම චමත් බ්ලොග්